සහිත ජනතාව නියෝජනය කරගෙන ශ්‍රී මිගෝසත් ස්වශක්ති පදනමින් උතුම් දහම් පණිවිඩයක් යොමු කිරීමේ අවස්ථාව. මේ උතුම් අවස්ථාව දැක බලා සතුටුන සියලු දෙනාම සිතේ තියෙන සතුට මෙන්ම දත්තේ සතුටක් ඇති කර ගැනීමට සතුටක් ලැබෙන ස්ථානික උපත්තිය ලබලා නිවනින් සැනසීම ආරම්භ කරගෙන කටයුතු කළා. බුදුසසුන මහරහතන් වහන්සේලාගේ සැනසීම වදාළ උතුම් නිවන් සුවපත් කර ගැනීමට මඟ පෑදෙනවා. ඒ විතරක් නෑ, අපහාය එකතු වෙන සෑම දිනකටම මේ නිවනින් මෙහා ලෞකික ජීවිත ගත කරන කාලය තුළ සැපසේ ජීවත් වීමට අවශ්‍ය පසු වීම සකස් වෙනවා. අද මේ උතුම් අවස්ථාව සමාජගත අවස්ථාව බුදු විරු දියසින් ශක්තියෙන් ලෝකයේ සුවපත් කරන මේ දක්වා බණ කී කියා හිටියා. මේ දක්වා බණ පොත්පත්වල පත්‍රිකාවල මුද්‍රණය කරමින් බෙදා හරිමින් හිටියා. ඒව කියවල බැලුව බොහෝ දෙනා. නමුත් තමන්ට කියවල බැලුව ප්‍රතිඵලයක් ගන්න ශක්තියක් බලයක් නැහැ. ලැබිච්ච පොත්පත් පත්‍රිකාව පසකින් තියලා තමන්ගේ සුපුරුදු ගමන ගියා. සාමාන්‍ය ලැබීම කැටිවිට බුදුරජාණන් වහන්සේලා මේ දෙන්නේ කලේ. බුදුරජාණන් වහන්සේලා කලේ තමන්ගේ පාරමී ශක්තියෙන් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත ධර්ම තුළ ජීවිතය පවත්වා ගැනීම සිත කය වචනයෙන් තමන්ට මුණ ගැහෙන බුද්ධියගේ සිත කය වචනයෙන් තුළ ගොඩනැගී කියන අකුසල ශක්තිය පාප ශක්තිය මිත්‍යා දෘෂ්ටියෙන් ගොඩනැගෙන ශක්තිය ඈත් වෙන්න තමන් සමත එකතු වෙනවා. බුද්ධියගේ සිත කය වචනයට තමන්ගේ සිත කය වචනයෙන් ශක්තිය නිකුත්කලා. ඒ ශක්තිය නිකුත් කරන්න පත්‍රිකාවක් ගිහිල්ලා කියවුවට කරන්න බැහැ. තමන් ඉන්න ස්ථානට එන පුද්ගලයා සමග පමණයි ඒ කාර්යය කරන්න පුළුවන්. එහෙමනම් මේ පණිවිඩය බලන ඔබට සාසන දහම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් අපගේ ශ්‍රී මිගෝසත් වැඩිහිටි දහම් පාසල දිනපතා පස්වරු 1:00 දක්වා මේ ස්ථානයේ පවත්වනවා. මේ දහම් පාසල සහභාගී වෙන්න ඔබට කණ්ඩායමක් වශයෙන් සහභාගී වෙන්න පුළුවන්. 20ක් 30ක 40ක කණ්ඩායමක් වශයෙන් මේ ස්ථානයේ දැක්කලා ඒ දහම් කටයුතු කරන්න පුළුවන්. අවුරුදු ගණන් මාස ගණන් ඉගෙනගෙන සාහිත්‍ය පත්‍රයක් ලබා ගන්නට වඩා එක බණපදයක් අහලා සිත වෙනස් කරගත්ත අවස්ථාව බුද්ධ සාසනය තුළ තියෙනවා. බුදු විරු දියසෙන් කියන්නේ මේ බුද්ධ සාසනය තුළ බුදුරජාණන් වහන්සේලා කරපු වීරත්වය වෙනත් නැගේ කරපු ක්‍රියාකාරකම් වර්තමානයේ තුළ ජන සමාජයෙන් දායාද කරන පුද්ගලයා. ඒක නිසා බුදු විරු කියලා කියන්නේ. එහෙමනම් ඔබට හැකියාව තියෙනවා ඒ ශක්තිය බලයෙන් මේ කියන කතාව ඇත්තක්ද කියලා අත්හදා බලන්න ඕන අපායක් වෙන්නේ. ඒ සඳහා ඔබ දිනයක් වෙන් කරගෙන ඒ දුරකථනය කතා කරලා හරි දිනයක් වෙන් කරගෙන සුදුසු විදිහට මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ එළඹෙන 19 වෙනිදා. දෙසැම්බර් 19 වෙනිදා. මේ 19 වෙනිදා ආරම්භ කිරීමට විශේෂ කාරණා කීපයක් ඉදිරියට තියෙනවා. අපි සඳහන් කළා දසපාරමිතා සම්පූර්ණ කරන දසකුසල් කරන කෙනෙක් ඕනේ. දසකුසල් කරලා දසපාරමිතා සම්පූර්ණ කරනවා 10යි. ඒ බුද්ධිලේඛ පුළුවන්කම ලැබෙනවා සහ රහත් බෝධිය නිවන් දක්වන. ඊළඟට පච්චේක බෝධිය නිවන් දක්වන නම් දස උපපාරමිතා 10යි සම්පූර්ණ කරන්න ඕනේ. දස උපපාරමිතා 10යි සම්පූර්ණ කරාම එතන 19 ඉවරයි ඉලක්ක 20 සම්පූර්ණ වෙනවා. 20යි කියලා කියන්නේ මොකක්ද? දසපාරමිතා සම්පූර්ණ කළ 13ක් දස උපපාරමිතා 10ක් සම්පූර්ණ කරලා 20ම සම්පූර්ණ කරලා පච්චේක බුද්ධත්වයට ලැබුවත් ලෝකේ සුවපත් කරන්න නම් බැහැ. තුන් ලෝකයක් සුවපත් කරන්න නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඕනෙමයි. එහෙමනම් ඒ අවස්ථාව දෙපත් කරගෙන 20ට එකක් එකතු වෙන්න කලින් 19. පච්චේක බුද්ධත්වයේ අවස්ථාව දෙපත් කරගෙන බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෑණියන් දසපාරමිතා දස උපපාරමිතා මේ ශක්තිය පච්චේක බුද්ධත්වයේ දක්වා එන ශක්තියක් ගොඩනගාගෙන තියෙනවා. එහෙමනම් දස උපපාරමිතා දස පාරමිතා සම්පූර්ණ කරගන්න. ඒ වගේ මෑණියන්ගේ පසුව සම්මා සම්බුදු කෙනෙක් සමග නිරන්තරයෙන්ම චංචල නොවන සිතක් එක්ක ගමන් කරන්න ප්‍රබල ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රබල ශක්තිය ගොඩනගාගන්න එහෙමනම් දස උපපාරමිතා ශක්තිය බලය ආරම්භ කරගෙන තමයි සියලු දෙයක වඩා මේ උතුම් සාධන ගමන වල උතුම්ය කියන හැඟීමෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න. ඒ වගේම මේ බුදු කෙනෙකුට උදව් උපකාර කරමින් ළඟදී යාමතාත් අධ්‍යයනය නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරපු කෙනෙක්. මෑණියන්
පෙරවරේ සිටියදී ඒ සොයා බලා කටයුතු කරපු කෙනෙක් මේ වර්තමානය තුළ මේ කාලය තුළ මුණගැහුණු කෙනෙක්ගේ උපන්දිනය 19 තිබෙනවා. එහෙමනම් මේ ගණිනයට වඩා වැඩිපුර කාලයක් වැඩිපුර වෙලාවක් බෞද්ධ මධ්‍යස්ථානයට ඇවිත් තියෙනවා. ගමේට වඩා කාලි ශ්‍රමය ධනේ කැප කරලා කටයුතු කරලා තියෙනවා. එවන් උත්තමයේ උතුම් උත්තමාවේදකේ උපන්දිනයක් අරමුණු කරගෙන තමයි අපි දහම් පාසල 19 ආරම්භ කරන්නේ. දහනමෙන් දහම් පාසල ආරම්භ කරන්නේ 20 වෙනිදා ඉදිරියට තියාගෙන. 20 වෙනිදා ඉඳන් පටන් ගන්න දින 10 දක්වා පරමන්ත පාරමිතා සම්පූර්ණ කිරීමේදී. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වය වෙන්නේ. එහෙමනම් සම්මා සම්බුද්ධත්වයේ අරමුණු කරගෙන මෙරු පාරමී ශක්තියෙන් තමයි මේ රහත් බෝධිය නිවන් දකින්නේ. එහෙමනම් පච්චේක බෝධිය නිවන් දකින්න බලාපොරොත්තු වෙන පිරිමි පාස්ෂවය. මේ සෑම දෙනාටම දහම්මඟ පෙන්වලා දෙන්නේ. ඒ දහම්මඟ පෙන්වලා දෙන්න උපනිශ්‍රය කරගන්න දස උපපාරමිතා දස පරමත පාරමිතා කියන සම්පතිස් පාරමිතා බලය සිහිපත් කරගෙන ඒ එකතු කරගත්ත ගැට කරගත්ත ශක්තිය. ඒ නිසාම තමයි පැහැදිලිව පිරිසිදුව විරුද්ධම කෙලින්මයි ඒ නම සඳහන් කරලා තියෙන ශ්‍රී වෙංකෝසත් අනගාමික ධර්මපාල වැඩිහිටි දහම් පාසල කියලා. එහෙමනම් මේ දහම් පාසල කියනකොට අවස්ථාව තියෙනවා කියලා විද්‍යාල බෑ කරන්න ඕනේ. බෞද්ධ මන්ත්‍රණය වගේ සාමාජික උදාහරණවල මේවා ඒ වගේ එකතු කිරීම ටෙස්ට් කිරීම නැහැ. සම්පූර්ණ මුලිමනින්ම මේ බෞද්ධ මධ්‍යස්ථානයේ කටයුතු මහජනතාවට විරුද්ධ වෙන මහජනතාවට ප්‍රතිපත්තිය සහභාගී වෙන්න පුළුවන් ප්‍රතිපත්තියට යොමු වීම තමයි සමාජිකත්වය ලැබීමට හේතුව. එහෙමනම් ප්‍රතිපත්ති සාධනය තුළට යොමු වී ඔබ මේ සමාජිකත්වය ඔබම ඇති කරගෙන මම සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිය ගරුක බෞද්ධයෙක් කියන හැඟීමෙන් එහෙම නැත්නම් මමත් මේ සාම ප්‍රතිපත්තිය ප්‍රතිඵල ලබා ගන්න සැබෑ උතුම් ශ්‍රේෂ්ඨ මිනිස්සේ භවයේ වෘත්ත tattvete නැත්නම් උසස් tattvete පත් කරගත්ත මනුසාත්මයන් උසස් tattvete පත් කරගත්ත කෙනෙක් විවිධ ආගම් අතහැරලා විවිධ ජාතිවලට අයත්නාට විවිධ භාෂාවෙන් කතා කරාට මමත් මගේ මනුසාත්මයන් උසස් කරගන්න කෙනෙක් කියන හැඟීමෙන් අපායික වෙන්න පුළුවන්. එහෙම එකතු වෙලා කටයුතු කරන්නේ. එහෙමනම් අද මේ දහම් පාසලේ කටයුතු ආරම්භක අවස්ථාව ඇටියට දහම් පාසල සහභාගී වූ සෑම දෙනාටම නොමිලේ ලැබෙන දහම් පත්‍රිකාවක් නිකුත් කරන්න තියෙනවා. ඒ දහම් පත්‍රිකාව නිකුත් කරන්න කිරියයිලා ශ්‍රීමන්තෝ සත්බල මණ්ඩලය ශ්‍රීමන්තෝ සස්වශක්ති පදනම නමින් අද ආරම්භ වෙනවා. එවන ඒ සමිතුවම් කරමින් නියුතුම් අවස්ථාව මේ පණිවිඩ ඔබට දෙන්නේ ඉදිරියේ අපාය තුන ඔබට නිත්‍යාත්මිකට යන්න නැතුව දෙවියන්ගේ පිට බුදු ගුණ බලය උදකරුවන් ගුණ බලයෙන් ලබා ගන්න මාර්ගය තියෙනවා. පූජා වට්ටි දෙන්න ඕනේ. ඒ වගේම දොළ පිළිදෙණි දෙන්න නැතුව බලිතුන් සාන්තිකම් කරන්න නැතුව ඔබේ ජීවිතයට ඔබේ පෞද්ගල සමාජිකට අමනුෂ්‍ය බලයක් තියෙනවා නම් එහෙම නැත්නම් බහිරෝ දෝෂ අමනුෂ්‍ය දෝෂ දෙවිදෝෂ ස්ථාන තියෙනවා නම් ඔබේ මනුෂ්‍යයෙක් වශයෙන් දීර්ඝට බාධා කරන බලයක් තියෙනවා නම් ග්‍රහ බල පෑනක උදාහරණයක් මේ සමාජයේ තියෙන දේවල් වලින් බාධා කරනවා නම් ඒ වැක්කියනම් තියෙනවා ඒ වැක්කේලා තියෙන්නේ කොහොමද තියෙන තත්ත්වය මොකද කියලා ස්ථානවල පරීක්ෂා කරගෙන පුළුවන් ඔබේ මේ ස්ථානින්ද 28 බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා ඉඳන් ඉඳලා 28ක් ගැන අපේ ස්ථානයේ ඒ දැනෙන්නේ දිනයක් වෙන් කරගෙන ඉන්න පිරිස වැඩමුළු ඔබට නැවත ආපසු යන්න වෙනවා ඒක නිසා. ඒ නිසා එහෙමනම් එහෙම ආවට පස්සේ බුලත් 28ක් 28 බුදුරජාණන් වහන්සේ ලැබුණ ඔබ ස්ථානයේ සිට රැගෙන ඉන්න වෙනත් තැන්වලට නොගිහින් ස්ථානයේ පිළිබඳව සීල සමාධි ප්‍රඥා දිනු කරන ධම්මකේ ශක්තියෙන් බලේ බලන ඔබට කල යුතු දේ මොකද්ද? ඔබ ඉන්න තත්ත්වයෙන් බේරෙන්න කල යුතු දේ මොකද්ද? රෝගී සුවපත් කරගන්න, ආර්ථික දියුණුව ඇති කරගන්න, දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න. මේ වගේ දේවල් වලට කරන්න ඕනේ මොනවද කියන නිවැරදිව පැහැදිලි ඔබට කර්මකාර තේරුම් කරගන්න ක්‍රම කියලා. ඒ තරම් නම් ඔබට සුබ නැතිනම් සනත් කරගන්න නම් විද්‍යාත්මක ජ්‍යොතිෂ ක්‍රමයට යන්න එපා. තුනුරුවන් අරමුණු කරගෙන තුනුරුවන්ගේ බලයෙන් දිව්‍ය ලෝක රත්නවල පවා පාලනය කරන සක්‍ර දෙවියෝ එතන සතරවරම් දෙවියන් ආශිර්වාද ලබාගෙන මාර්ගවල විරුද්ධ බලවේග ඔබ අසල් වාසයෙන් ඔබට විරුද්ධයි කියන ඒකින් වෙන අස්සහරකවා දෝත වින දෝත නොයි පුතාකාරයෙන් දෝත්සාරක කාර්යයන්ද පාලනය කරලා ඒව විනාශ කරගන්න පුළුවන් ශක්තිය තමයි තුනුරුවන් අරමුණු කරගත්ත දීසෙන් බලය. මේ දීසෙන් බලයෙන් ඔබේ ස්ථානයට කරන යහපත් වැඩේට සුබ නිතකට සාදා ගන්න තුනුරුවන් ඒ වගේ නොමිල කරලා දෙන්න පුළුවන් ඔබට එකක් සාධනය. ඒ වගේම තමයි ඔබ හඳහනගෙන මේ දක්වා විශ්වාස කරන හඳහන නැතුව ඔබට විශ්වාසයක් නැත්නම් ඔබේ ජීවිත ආලෝකයක් ඇති කරගන්න පුළුවන් කියන
නමුත් අපි පැහැදිලි කරන්න කතාන වචනය මනුස්සාත්මික ආලෝකයක් ලබා දෙන්න සීල සමාධියක් දිනු කරපු කෙනෙකුට පුළුවන් මේ ප්‍රතිගාමී මනුස්සයාට බලපාන නොපෙනෙන බලයක පාලනය කරලා මේ මනුස්සයාට ඉදිරි ගමනක් බුදු දහම ගන්න ඉදිරියට ගෙනියන්න පාපණියක් මඟ පෙන්වන ඒ ක්‍රමයේ ඔබ විශ්වාස කරන්නේ නැත්නම් මේ දක්වාම ජ්‍යොතිෂය කරලා තියෙනවා නම් හඳහන අරගෙන නිහිරට ඔබේ ජීවිතය ගැන ඔබ බැලුවේ ඔබ මෙතෙක් කෙනෙක්ට ඒ හඳහන රැගෙන ඉන්නේ එතකොට අපි පුළුවන් ඔබ කොපමණ කාලයක් ඔබ හඳහන බලන කෙනා ඔබ මුලා කරාද කියලා දැන් අවුරුදු 6ක් කවුට තියෙන්නේ මේ ඊළඟ අවුරුදු 10යි තියෙනවා සම්පත ඊළඟ අවුරුදු 7ක් තුජෙක ඒ නිසා මේ විදිහට අවුරුදු 10යි 6යි 7යි විදිහට වසර ගණන් කීපයකට පිළිවෙලින් පිළිවෙලට ඔබ මුලා කරගෙන ආවේ සිට නමුත් ඔබ මනුසාත්මයක් ලබා ගිහුදුනේ ඔබ අතහන ආගම ගන්න ඔබේ ජීවිත ආගමක් කරගන්න ආගම පෙන්වන දෙන් ප්‍රතිපත්ති ජීවිතයට උරු කරගෙන සිත කය වචන හදාගෙන මනුස්ස ලෝකයේ උසස් පුද්ගලෙක් වෙන්න ඔබ දැනට ශරීරයකට අහු වුණා නවග්‍රහයකින් තමයි මේ සියල්ල වෙන්නේ කියලා බුද්ධත්වයට පෙරත් තිබුණා තත්ත්වේ ග්‍රහකාරක ආත්ම ජීවිතය ආගමක් කරගන්න ක්‍රම හොයනවා නමුත් මනසෙන් කළ හිතනා මනස පිරිසුදු කරගෙන පිරිසුදු මනසින් සිත කය වචන පිරිසුදු කරගෙන යන ගමනක් තියෙන්න ඕනේ ඒ පිරිසුදු ගමනට අවතීර්ණ අපහායි වන්නේ හඳහන ඔබ විශ්වාස කරනවා නම් පහක් අරගෙන ඔබ මේ දක්වා මුලාවටපත් වෙලා කොහොමද කාලේ ගත වෙන්නේ කොහොමද මුලාවටපත් වෙන්නේ ඒ මුලාවටපත් කරලා තියෙන ඔබ කොහොමද කියලා බලන්න පුළුවන් එහෙම බලලා ඔබ නිවැරදි මඟට අවතීර්ණ කරවන්න ඔබට මේ බුදුදහමෙන් එකතු වෙච්ච මොහොතේකට ආලෝකයක් ලබා ගන්න පුළුවන් ප්‍රතිපත්තිය තුළින් ඔබේ ආලෝකය දිනුම දාගන්න පුළුවන් ඒ යන කටයුතු තමයි එමුනා තුනුරුවන් ආශිර්වාදයෙන් අපේ වැඩිහිටි දහම් පාසලට ඒ වගේම බාල කර්මාන් වැඩිහිටි සියලු දෙනාට එකට එක්වත් සහභාගී වෙන්න පුළුවන් දහම් පාසලට දිනපතා සිදු වෙන්නේ ඒ වගේම තමයි ජ්‍යොතිෂ සේවා බෞද්ධ ජ්‍යොතිෂ සේවාව ඒ කියන්නේ නවග්‍රහ ආරම්භ කරගැනීමේ ලබා ගන්න මනුසාත් පහල ආරම්භ කරගෙන උතුම් යාම බීජ නියම කර්ම නියම ධර්ම නියම කියන ධර්ම වලින් කරදර බාධක චිත්ත නියම පාලනය කරලා අමනුෂ්‍ය කොටස වලින් දෙවියන් නිබ්‍රහ්මින් කරදර බාධක බාධා කිරීම චිත්ත නියම පාලනය කරලා ඔබේ ජීවිත ආලෝකයක් ලබා ගන්න. ඒ වගේම අමනුෂ්‍ය දෝෂ තියෙනවා නම් ප්‍රේත දෝෂ තියෙනවා නම් බුදු ගුණ බලයෙන් පිළිත් ගුණ බලයෙන් පිළිත් පැන් ඉසලා Taman ස්ථානයේ පිළිත් පැන් සකස් කරගන්න ක්‍රමයක් දැනගෙන ඒ අනුව පිළිත් පැන් සාදාගෙන දිනපතා පාවිච්චි කරන්න. ඒ වගේම මලය චන්දවත ඔබේ ස්ථානට තියෙනවා නම් බහිරු දවස ඔබේ ස්ථානට තියෙනවා නම් ඒ සම්බුද්ධාලෝක බුදු පහන් තෙල් වාර්තා කරලා Taman ගිහිනසේ තෙල් වලින් බුදු පහන් දැල්වලා බුද්ධාලෝකයක් ඇති කරලා අර මලය චන්දවත සම්බුද්ධාලෝක විසින් අහි කරගන්න. ඒ වගේ කටයුතු කරන්න මේ සෑම දෙයක් දැන කියාගන්න නිවැරදි මඟ දැන කියාගන්න අවශ්‍ය කරන සැපදායක ප්‍රතිපත්ති නව තීරණය නපායි වෙන්න. එහෙනම් මේ බෞද්ධ ජ්‍යොතිෂ සේවාව බුදු විරුද්ධයේ බෞද්ධ මධ්‍යස්ථානයේ ඔබට කැගෙන කරුණා කීකයක් මතක් කරේ. සෑම දිනකට මේ ඉදිරියට තමයි වෙනකොට තව තවත් කරුණා දැනගන්න පුළුවන්. තුනරෝග ආශිර්වාද මේ කරුණා සෑම දිනකට ජීවිත ආලෝකමත් කරගන්න හේතු වේවා කියලා කරුණා කරනවා. එරුවත් සරණයි.